Right, nada. බලන්න එතන මූලිකාර්ථයක් කියන්නේ මේක. හරි. මොකද px දරන එකට එකට තුනක් ප්‍රශ්නයක් නැහැ. px කුඩාම සමාන එකේ ප්‍රශ්නයක්. හැබැයි බිඳු වෙන්න බෑ. උනොත් x විදුවේ y විදුවේ අසම්භාව්‍ය සම්භාව්‍යද කියන්නේ p r කියන්නේ මේක තමයි නරත් කරන වෙන මේක ක්‍රිටිකල්ලි සංකේත කරන්නේ හරිද? සංකේතයක් විතරද? ඒක සංකේත අදහස. මොකද px බෙදීම x ඡේද y බෙදීම px. මෙතන මූලිකාර්ථයක් තියෙනවා. x දෙවිට y දෙවිට සම්භාව්‍ය සම්භාවිතාව කියන්නේ x ඡේද y ගේ සම්භාවිතාව බෙදීම x ගේ සම්භාවිතාව මේක පාවිච්චි කරලා මූලික නීති ඔප්පු කරන්න හදන්න අවතර. හරි අංකයක පරණ මුලින් normal නීතිය මොකද්ද? ඔමෙගාට අදාළව. මේ ඔමෙගාට අදාළව මේ x ට අදාළව. ඔබ දැන් කරන්නේ. ඒතර ඔමෙගාට අදාළව ඔය මුලින්ම නීති තුනේ p5 සමාන බිංදු ඊට අදාළ x කියන නීතිය තමයි ගන්න හදන්නේ. මොකද්ද? p x 5 මොකද්ද? ඔකෝ නිතරම කියනවා තමයි. මෙන්න මූලික නීතිය නීති අවකාශන දාලා දැන් මොකෝ x ට සාපේක්ෂ. ඒතර x කියන්නේ මත තියාන ඕගොල්ලෝ. මෙන්න අපේ නීති අවකාශය. නීති අවකාශය තුල ඉන්න එක තමයි x කියන්නේ. x කියව යා තියෙනවා. හරි ඔක නැකත. හරි. ඒතර මේ px තමයි දැන්. හැබැයි නෝල් නේද? හරි, පරණ. ඔච්චර අකුටි. හරි, ඒතර මේක බිංදුව කියලා බිංදුව පවසාව. හරි, පරණ. එහෙනම් මොකද මුලින් මුලින්ම අර්ථයක් කියෝ ලියනවා. කවුද? p 5 ඔක් සමානයි කවුද? p x ඡේද 5 එදින් p x සමානයි. මේ මූලික අර්ථයක් හරි. අපි දන්නවා ඉතින් මේක බිංදුවයි. බිංදුව වෙදී p x. එවැනි සබ්ද ගන්න පුළුවන් p 5 සාමාන්‍ය බව සමානයි. හරි, තේරුණා නේද? කරා